අපි ජාතික ජනබලවේගය ආරම්භ කරපු දවසේ ඉඳන්ම අපි හිතාගත්ත දේ තමයි අපි අදිටුවන් කරපු දේ තමයි අපේ විශාලම ප්‍රයත්නය අපේ ලොකුම බලාපොරොත්තුව වුණේ මේ රටේ සංවිධානගත දැනුවත් ශක්තිමත් පුරවැසි බලයක් ගොඩනගන්න ඕනේ කියන එක. අපි ඔය සඳහා විවිධ සැලසුම් ගැන කතා කරමින් අපේ ආරම්භයේ සිටම මේක කොහොමද කරන්නේ කියන එක ගැන කතා කරන ගමන් තමයි අවුරුදු දෙකමාරකට විතර කලින් ඉඳන් අපි මේ කොට්ටාස සභා රට පුරා හැම දිස්ත්‍රික්කයකම හැම කොට්ටාසයකම සංවිධානය කරන්න පටන් ගත්තේ. අදටත් අපි තාම කරනවා. අපි මුලින් මේක ආරම්භ කරනකොට ආරම්භ කරේ කොට්ටාසයකට සභාවක් කියලා. දැන් අපි හැම දිස්ත්‍රික්කයකම හැම ග්‍රාම සේවා වසමකට කොට්ටාස වසමකට සභාවක් හදන්න තීරණය කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට සියලුම දිස්ත්‍රික්ක ඒ කියන්නේ දිස්ත්‍රික්ක 25 තුලම ඒ අපේ වසම් මට්ටමේ කොට්ටාස සභා හදලා අවසන් කරන්න. එතකොට ඔබ මේ සහභාගී වෙලා ඉන්නේ ඔබ මේ අත ගහලා තියෙන්නේ පොඩි වැඩකට නෙවෙයි. අපි මේ බලවේගය මේ ජනතා බලවේගය ගොඩනගන්නේ නිකම්ම තවත් එක් මොකක් හරි රැල්ලක් හදන්න නෙවෙයි. මේ දවස්වල මාධ්‍යත් ගොඩක් යනවනේ නේද? NPP එකේ රැල්ල දැන් ඉවරයි. NPP එකේ රැල්ල තිබ්බා දැන් බැහැලා. රැලි කතා එක එක ඒවා එනවා. අපි රැල්ලවල් වලට මිනිස්සු එකතු කරන්නේ අපි තාවකාලිකව නිකම් මැතිවරණ ටාගට් කරලා මිනිසුන්ව එකතු කරන්නේත් නැහැ. අපි මේ ආරම්භ කළා තියෙන්නේ මේ රටට තීරණාත්මක විදියට වෙනසක් ගේන්න පුළුවන් ශක්තිමත් පුරවැසි බලයක් හදන එක. ඒක අපිට මැතිවරණ තිබ්බත් හදනවා මැතිවරණ තිබ්බේ නැතත් හදනවා කොහොම හරි මේ බලවේගය හරහාම තමයි අපි මේ රට වෙනස් කරන්නේ. ඉතින් ඒක නිසා අපිට රැල්ලක් එක්ක යන්න කිසිම වුවමනාවක් නැහැ. අපිට විශ්වාසයි ජාතික ජනබල වේගය කියන්නේ තාවකාලික රැල්ලක් නෙවෙයි බලවේගයක්. ඓතිහාසික විප්ලවීය බලවේගයක්. ඉතින් ඒක ගැන කාටවත් කිසිම සැකයක් තියන්න ඕනෙත් නැහැ. අපේ මොන අපි ඔබ හොඳටම දන්නවා අපි මේ වැඩේට අත තිබ්බේ අපි මේ වැඩේ බාරගත්තේ මැතිවරණයක් ඉලක්ක කරගෙනත් නෙවෙයි. මැතිවරණ එනවා මැතිවරණ වලින් තමයි අපි බලයට එන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් අපි මේ හදන බලවේගය රට වෙනස් කරන බලවේගයක්. එතකොට අද දවසේ මේ මොහොතේ අද වශයෙන්ම අපේ රටේ මොන තරම් දුෂ්කර තත්ත්වයක් උදා කළා තියලා උදා කළා තිබ්බත් මේ පාලකයෝ අවුරුදු 75ක් තිස්සේ කරපු මේ විනාශය නිසා අපේ ජනතාව අපේ පුරවැසියන්ට මේ වෙනකොට දීලා තියෙන දුක උරුම කරලා තියෙන පීඩනය කෙසේ වෙතත් අපි ඉන්නේ මෙතන විශාල බලාපොරොත්තුවක් එක්ක. මොකෝ ඒ බලාපොරොත්තුව තියෙන්නේ අපි දන්නවා මේ සිස්ටම් එක මේ ක්‍රමවේදය මේ දූෂිත සංස්කෘතිය මේ දූෂිත පාලන ක්‍රමය අපිට වෙනස් කරන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන ඉන්න සහෝදර සහෝදරියන් මේ නිලතල ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ ඉතාමත්ම පීඩාකාරී අතිශයින්ම දුෂ්කර මොහොතක වුණා අපි මෙතනට එකතු වෙලා තියෙන්නේ විශාල බලාපොරොත්තුවක් එක්ක. ඇත්තටම අපිට මේ මොහොත විතරක් නෙවෙයි අපිට අනාගතයයි වැදගත්. එතකොට මේ අනාගතය මොන වගේ අනාගතයක්ද? අපේ දරුවන් වෙනුවෙන් අපි මොන වගේ සමාජයක්ද හදන්නේ? අපේ ඉදිරි අවුරුදු 5-10 මොකක් වගේද කියන එක ගැන හිතමින් තමයි අපි ඔක්කොම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අද වේල කොහොමද කාලා බීලා සැනසීමේ ඉන්නේ කියන එක ගැන විතරක් නෙවෙයි. මම දන්නවා මට 100%ක් විශ්වාසයි මෙතනට ඇවිල්ලා ඉන්න කවුරුවත් ඇවිල්ලා නැහැ පුද්ගලික මොකක් හරි දෙයක් උවමනාවකින්. මේ අපේ කොට්ටාස සභාව සහ වෙනත් පක්ෂවලින් හදන සංවිධානවල තියෙන ප්‍රධාන වෙනස ඒකයි. ඒ එකතු කිරීම කරන්නේ අතිශයින්ම පුද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන්. ඒවැයි නායකයන්ගේ න්‍යාය පත්‍ර වෙනුවෙන් ඒවැයි අයිතිකරුවන්ගේ
न्याय पात्र वेनुए अतिशयम फाटु न्याय पुद्गलिक न्याय पात्र वेनुए नमुत ओब एकतु वेला तियेने जातिक जनबल वेगे मे वेदिकाव हैदिला तियेने ईट वडा पुलुल ईट वडा रटट विश्वासनीय ईट वडा रटट बलापुरोत्तुव गेन्न पुलुवां विशाल परिवर्तनयक गेन गेन उनांदुवाक सह कैपवीमाक एक्क तमयि अपि एकतु वेला इन्ने अभी दानव अपे जीवित दियुनु करानना अपे दारुवांगे जीवित दियुनु करानना अपे दारुवांट अपिट अनागतयक गेन बलापोरोत्तुवाक तियान्न पुलुवान्न अपि मे समाजय हदान्न ओने अपि मे देशपालन क्रमय वेनास करान्न ओने अपि मे देशपालन क्रमे दूषणय पिटवहल करान्न ओने अन्ने एक करान्न तमयि अपि सियलु देना मेतन एकतु वेला इन्ने एहेम नैत्तम पुद्गलिक मुखाक्वत लबा गन्न नेवेयि कियन एक मट ए पिलिबंद ओब सियलु देना गैनम तद बल विश्वासयक तियेनवा එතකොට ඔබ හිතන්න පුළුවන් ඔබ මේ එකතු වෙලා ඉන්නේ කඳවල කොට්ටාස සභාව පමණයි හරි පොඩි එකක් කියලා ඔබට හිතන්න පුළුවන් නමුත් මතක තියාගන්න ඔබ විශාල වැඩක පිළිවෙලක විශාල බලවේගයක කොටස් කරුවා ඉතින් ඒ නිසා ඔබ මෙතන මේ කරන්නේ ඓතිහාසික වැඩක කොටස් කරුවන් බවට පත්වලා තියෙන එක ඓතිහාසික වැඩක ඓතිකරුවන් බවට ඔබ පත් වෙලා තියෙන්නේ. ඔබ මෙතන නියෝජනය කරන්නේ කඳවල කොට්ටාස සභාව විතරක් නෙවෙයි. ඒ මේ රට ඉල්ලන මේ රටට අවශ්‍ය ඒ විශාල විප්ලවීය පරිවර්තනයේ කොටස්කරුවන් හැටියට ඔබ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ කොට්ටාස සභාවේ වැදගත්කම. මම හිතන්නේ කතාවක් තියෙනවා නේද? මට ඒක හරියට මතක නැහැ. හැලි සහෝදරයා කරන එක මතක ඇති. මේ මොකද අර කන්දක් උඩ පල්ලියක් හදනකොට ගලක් ගෙනියන මිනිස්සයා එක එක ගල උස්සගෙන යනකොට එයාගෙන් කවුද ඇහුවලු එක ගලක් මොකද්ද ඔයා මේකට කරන්නේ කියලා. ඇයි හැම ඇයි ඒකට එකතු වෙන්නේ ගලක් නෙමේ ගෙනියන්නේ මේ කන්දක් උඩට මහා වෙහෙස වෙමින් ඇයි මේ මෙච්චර මහන්සි වෙන්නේ ගලෙන් ගලට ගෙනියන්න කියලා. හැබැයි එයා කෝ මම ගලක් නෙවේ ගෙනියන්නේ मम पाल्यक हदा विशाल पाल्यक ये पाल्य निर्माण करके मम कोटस्कार मे गलातरा अन्नम तम मेतनी इन उबसियल नाम मे कोट्टास स्वभाव मे कोट्टास वितरा नियोजने कराने उब नियोजने कराने मंदवाने कथा हरियट की वह हरि सहोदर मैंने क्या मंखी हुए नम मट किनोने मेक ඉතාමත්ම වැදගත් ඓතිහාසික වැඩක කොටස් කරුවන් ඔබ. ඉතින් ඒ නිසා පළමුවෙන්ම මම කැමති ජාතික ජනබල වේගයේ විධායක සභාව වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ආචාර්ය කරන්න ස්තුතිවන්ත වෙන්න මේ වැඩේ බාර ගන්න එකට මේ අපි මේ රට වෙනස් කරන ඒ බල වේගයේ කොටස් කරුවන් හැටියට නිර්භීතව කැපවීමෙන් ඉදිරිපත් වීම ගැන මම පළමුවෙන්ම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එතකොට මොකද්ද අපි මේ කරන්න යන්නේ? අද වශයෙන්ම මම හිතන්නේ අද රටේ තියෙන ප්‍රශ්න ගැන අපිට ආයිත් මතක් කරන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම දිනපතා ඒ පීඩණය විඳිනවා. ඒ පීඩණය අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ ජීවිත සියල්ලම ඒ අභියෝග වලින් පිරීලා. ඉතින් ඒක විතර නැවත නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. අපිට අද වැදගත් වෙන්නේ මේක වෙනස් කරන්නේ කොහොමද? මොකද්ද අපේ විසඳුම? කොහොමද අපි මේක නිවැරදි කරන්නේ? මොකෝ මේ වෙනකොට මතයක් හදාගෙන යනවා අපේ ප්‍රතිවාදී මේක හදන්න බෑ. මේක මෙහෙම තමයි. ඒ කවුරු ආවත් මේක කරන්න බෑ. ඒගොල්ලන්ට උත්තර නැහැනේ. උත්තර නැහැ. මිනිස්සුන්ගේ විශ්වාසයත් ඒගොල්ලොන්ට නැහැ. තවදුරටත් මිනිස්සු ඒගොල්ලොන්ව බාර ගන්නෙත් ඒගොල්ලොන්ව ප්‍රතික්ෂේප වෙච්ච අවලංගු කාසි මේ සියල්ලම. එතකොට ඒගොල්ලොන්ට තියෙන එකම දෙයයිනේ කරන්න. ඒගොල්ලොන්ට තියෙන එකම දේ මේක හදන්න පුළුවන් කියන විශ්වාසය. දැන් රට පුරාම ඇති වෙන මේ විශ්වාසය පළදු කරන්න එක එක දේවල් කියන එක. ඕක කරන්න බෑ. මේ රට හදන්න බෑ. ඉතින් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඒක බොරු. මේ රට හදන්න පුළුවන්. මේ රට හදන්න බැරි නම් මේ ලෝකේ හදන්න පුළුවන් රටක් මම නම් දන්නේ නැහැ. හරි ඔබ වටේ බලන්න. මේ ප්‍රදේශය මේ කොට්ටාසය දිහාම බලන්න. කොච්චර සම්පත් තියෙනවද? කොච්චර දේවල් තියෙනවද?
චාම්බේක සහෝදරයා කිව්වා මෙතන තමයි අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපිට විදේශිකයන් අපේ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය. ඒ වගේම සශ්‍රීක භූමිය. මුහුදක් මුහුදක් තියෙනවා. ගංගාවල් තියෙනවා. මොනවද නැත්තේ මේ ප්‍රදේශය ගැන විතරක් අපි හිතුවා. කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඉතින් මෙච්චර සශ්‍රීක රටක් කොහොමද මෙච්චර දුප්පත් උනේ? මෙච්චර සශ්‍රීක රටක පුරවැසියෝ කොහොමද දුප්පත් උනේ? පුරවැසියෝ දුප්පත් වෙලා පාලකයෝ කෝසත් උනේ කොහොමද? ඒක තමයි අපි අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නේ. මොකද මං හිතන්නේ මේ ප්‍රදේශයේ ඉන්න මේ අවට ඉන්න අය ගැන අලුතෙන් මම ඕගොල්ලන්ට කියන්න ඕනේ නෑනේ. ඒගොල්ලෝගේ ආරම්භ මේ රටේ මේ ප්‍රදේශයේ දේශපාලන නායකයන් ගැන ගත්තොත් ඔවුන් ඉන්න ක්‍රමයක් ඔබ ජීවත් වෙන විදියක් ගැන පොඩ්ඩක් හිතුවොත් මම මෙතන මොකක් හරි විශාල වැරැද්දක් තියෙනවා. ඒ අයගේ ජීවිත එන්න එන්න දියුණු වෙන්න මේ රටේ ජනතාවගේ ජීවිත එන්න එන්න අමාරු වෙන්න කොහොමද ඒක සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට අපිට තව බොරුවක් මේ පාලකයෝ නිර්මාණය කරමින් යනවා අපිට තහවුරු කරන්න උත්සාහ කරනවා. දැන් අපි ඔක්කොම දන්නවා මේ රට මේ තත්ත්වයට පත් කරේ පත් උනේ උන ප්‍රධානම හේතුවක් තමයි දූෂණය. ඒ දූෂණය කියන එක හොඳින් අපි තේරුම් ගන්න ඕනේ කොච්චර දුරට අපේ රටේ මේ අල්බෝද වලට බලපෑවද කියන එක. මොකෝ ඒක මේ කාගේ හරි පොකට් එකට යන සල්ලි ගැන විතරක් නෙවෙයි අපි කතා කරන්නේ. ඔව් ඒක තමයි ඒක හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් ඊට එහා යන බලපෑම තමයි මේ රටේ සියලුම තීන්දුව తీරන ගන්නෙත් දූෂිත. ඒ කියන්නේ මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? අපිට යම් කිසි ව්‍යාපෘතියක් ආවොත් ඒ ව්‍යාපෘතිය අපි තෝරගන්නේ අපේ ව්‍යාපෘතිය ගැන යම් කිසි ඇගීමක් කරන්නේ ඒක මේ රටට ප්‍රයෝජනවත්ද මේ ප්‍රදේශයට ප්‍රයෝජනවත්ද මේක ආර්ථිකයට අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙනවද මොන මොන දත්ත මතද මේකේ මොකද වෙන්න පුළුවන් පරිසර බලපෑම මේවා කිසිවක් හිතලා නැවේ එකම එක දෙයයි ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න මේ පාලකයෝ හිතලා බලන්න මොකද්ද ඒක ඔබ සියලු දෙනාම දන්නවා මොකද්ද ඒක කියලා කොමිස් කොටසේ ප්‍රමාණ එතකොට අපේ අද වෙනකොට අපේ තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්තිමය ශේස්ත්‍රය සම්පූර්ණයෙන්ම දූෂිතයි. එතකොට අපි මොකක්වත් විද්‍යාත්මක පදනමකින් ඉඳගෙනවත් දත්ත මතවත් කරුණු මතවත් එහෙම නැත්නම් ජනතාවගේ සුබසාධනය යහපැවැත්ම හිතලවත් නෙවෙයි තවදුරටත් තීන්දුව తీරන ගන්න. පාලකයන්ගේ මේ ව්‍යාපෘති වලින් මේ වැඩෙන් මේ පාර හදන එකෙන් මේ චූටි ලිඳක් කපන එකේ ඉඳන් ලයිට් එකක් දාන එකේ ඉඳන් විශාලම ව්‍යාපෘතිය වෙනකන් තේරීම් කරන්නේ රටේ ඉන්න පුරවැසියන් ගැන හිතලා නෙවෙයි ඒගොල්ලොන්ට ගන්න පුළුවන් කොමිස් කුට්ටිය ගැන හිතලා පමණයි. එතකොට මේ රට අද වෙනකොට ඒ තීන්දුව తీරන ගන්න එක සැලසුම් හදන එක මේ රටේ සංවර්ධන සැලැස්ම මේ සියල්ලම සම්පූර්ණයෙන්ම විකෘති කරලා තියෙන මේ දූෂිත දේශපාලන ක්‍රමය. එතකොට ඒක වෙනස් කරන්නේ නැතුව ජාතික ජනබල වේගය තරයේ විශ්වාස කරන දෙයක් තමයි මේ රට හදන්න බෑ. ඒක අපේ මූලික දෙයක්. මේ දූෂිත ක්‍රමය අපි ඒ දූෂණයට තිත තියන්නම අවශ්‍යයි. එතකොට අපිට මොකද අපේ ප්‍රතිවාදී කණ්ඩායම් කියන්නේ? දූෂණය නතර කරන්න බෑ. එහෙම බෑ. මම දැක්කා කොහේ හරි ළඟදී නාමල් රාජපක්ෂක් කියලා තිබ්බා. සංවර්ධනය කරන්න චුට්ටක් හරි දූෂණය තියෙන්න ඕනේ. හරි චුට්ටක්. වැඩිය නෙමෙයි චුට්ටක්. හරි. ඉතින් මෙන්න මේ වගේ නිකන් සමාජගත කරන්න හදන අදහසක් දූෂණය කියන්නේ අතිශයින්ම සාමාන්‍ය දෙයක්. ස්වාභාවික දෙයක්. මේ සමාජයේ පවතින දෙයක් වැරදි නෑ ඒක එහෙම විය යුතු නෑ අර අපිට කියලා දෙන්නේ අපිට කියනවානේ මිනිස්සයා කියන්නේ මිනිසා කියන්නේ හරිම ආත්මార్థකාමී පුද්ගලෙ තමන් ගැන විතරයි හිතන්නේ එහෙම කියලා කියනවානේ මේ ක්‍රමවේදය තුලම කියන මිනිස්සු හදන්න බෑ
මිනිසු වෙනස් කරන්න බෑ. මිනිසු ආත්මార్థකාමි. තමන් ගැන විතරයි හිතන්නේ. තව කෙනෙක් ගැන හිතන සානුකම්පාව තියෙන පොදු වැඩකට එන්න පුළුවන් මිනිස්සු හදන්න බෑ. එහෙම නැහැ. මිනිස්සු ස්වභාවයෙන්ම දූෂිත ස්වභාවයෙන්ම ආත්මార్థකාමි. ඒ වගේම තමා මේ පාලකයෝ අපිට කියන්න හදනවා මිනිස් සමාජය ස්වභාවයෙන්ම දූෂිතයි. මේක වෙනස් කරන්න බෑ. එකක් වැරදි. එකක් වැරදි. දූෂණය කියන්නේ නවත්තන්න පුළුවන් දෙයක්. ඒකට අවශ්‍ය වෙන්නේ දේශපාලන අදිෂ්ඨානය පමණයි. ඒ කියන්නේ අපි තවදුරටත් පාලකයන් තුල අදිෂ්ඨානයක් තියනවා නම් දූෂණය අපි නතර කරනවා. පාලකයන් හැටියට දේශපාලඥයන් හැටියට අපේ පළමු වගකීම දූෂණය නවත්තන එක කියලා ඒක කරන්න පුළුවන්. එතකොට අපි ඉතාමත්ම විශ්වාසයෙන් ඇතිව තමයි අපි කියන්නේ ජාතික ජන බල වේගයේ ප්‍රධාන සටන් පාඨයක් වන මේ දූෂණ විරෝධී සටන් පාඨය මේ රටේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක ඒක ගැන කිසිම සැකයක් තියන්න එපා. ඒ දූෂිත ජනතා මුදල් අවභාවිතා කරපු ජනතා මුදල් දූෂණය කරපු සියල්ලට දඬුවම් දෙන අතර එවැනි දේශපාලන සංස්කෘතියක් මේ රටෙන් සම්පූර්ණයෙන්ම එලවා දමන්නත් අපි වැඩ කරනවා කියන එක ගැන ඔබට කිසිම සැකයක් තියාගන්න එපා. ඒක අපි කරනවා ඒක කරන්නත් පුළුවන්. ඒක කරන්නත් පුළුවන්. එතකොට ඒකට මූලික වශයෙන් මම හිතන්නේ අනිල් සහෝදරයා වුණත් කියයි ඒක ආර්ථික වුණත් කොච්චරක් දුරට අපිට බලපාලා තියෙනවද කියලා. සහ ඒක කොහොමද අපි නතර කරන්නේ කියන එක අපි දන්න එක මේ වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ මේ රටේ සියලුම තීන්දුව తీරන ගන්නෙත් ඉතාමත්ම කුඩා ඒ දූෂිත වලල්ලක් තුලින්. ඒකේ දේශපාලඥයෝ ඉන්නවා මේ ප්‍රදේශය හොඳට ඒ දූෂිත කල්ලිය තුල නියෝජනය වෙනවා. ඒකත් ඒක නිසා ඔබට විශේෂ වගකීමක් තියෙනවා ඒ දූෂණයට විරුද්ධ වෙන්න මේ ප්‍රදේශයේ වැසියන් හැටියට. හරි. එතකොට ඒ දූෂිත කල්ලිය ඒ දේශපාලන නායකත්වය දෙන දේශපාලන රැකවරණය දෙන්න ජනතා වරම අවභාවිතා කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඉන්නවා අපි දන්නවා රාජ්‍ය සේවයේ නිලධාරීන් කිහිප දෙනෙක්. රාජ්‍ය සේවයේ ඉන්නවා එහෙම ඒ පාලකයන්ගේ දූෂණයට සහයෝගය දෙන ඒ හරහා ප්‍රතිලාභ ලබන වරප්‍රසාද ලබන රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා. ආරක්ෂක අංශයේ අපි දන්නවා කුඩා පිරිසක් ඉන්නවා එසේම එලසම ඒ දූෂණේ ප්‍රතිලාභ පරප්‍රසාද ලබන සහ ව්‍යාපාරිකයන් කුඩා ප්‍රමාණයකුත් ඉන්නවා ඒ දූෂිත සංස්කෘතියෙන් ප්‍රතිලාභ ලබන. ඒතර අද අපේ රටේ සියලුම තීන්දුව తీරන ගන්නේ සියලුම වැඩසටහන් සිද්ධ වෙන්නේ මේ දූෂිත කල්ලිය ආරක්ෂා කිරීමට මේ දූෂිත කල්ලියගේ උවමනාවට මේ දූෂිත කල්ලියට රැකවරණය ලබා දීම වෙනුවෙන් කියන එක මම හිතන්නේ ඔබ සියලු දෙනාටම පැහැදිලි. එතකොට අපිට තියෙන ප්‍රධාන සහ පළමු වැඩේ තමයි මේ රට මේ දූෂිත දේශපාලන කල්ලියෙන් දූෂිත දේශපාලන සංස්කෘතියෙන් බේරගන්න එක. ඉතින් ඒ සඳහා අපි හිතන්නේ ඒකට ගන්න පුළුවන් ලොකුම අපිට ඒකට එන්න පුළුවන් ලොකුම ආරක්ෂාව තමයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් ඒකට එරෙහිව ඉන්න පුළුවන් ශක්තිමත් සංවිධානගත පුරවැසි බලයක් ගොඩනැගීම. ඒක තමයි මේ සිද්ධ වෙමින් යන්නේ. මම හිතන්නේ අද තව දුරටත් මේ රටේ පුරවැසියා සූදානම් නැහැ. ඒ මේ රටේ පාලකයා මේ රටේ වගකිව යුත්තන් තමන්ගේ සම්පත් මේ රටට අයිති සම්පත් මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් දූෂණය කිරීමත් අවභාවිතා කිරීමත් බලාගෙන ඉන්න ඉවසන්න මේ රටේ පුරවැසියන් තවදුරටත් සූදානම් නැති බව ඉතාමත්ම පැහැදිලි. එතකොට අද ඔබට පේන්නේ මේ දේශපාලන තත්ත්වය තුළ මේ සිද්ධ වෙමින් යන්නේ මේ අවදිවෙක්ෂ මේ සංවිධානගත වෙමින් යන මේ දේශපාලන සවිඥානය දියුණු කරමින් ඉන්න
මේ පුරවැසියන්ට බය වෙච්ච ඒ පුරවැසියන්ට වෛර කරන පාලක කණ්ඩායමක් තමයි ඔබ අද දකින්නේ. ඔබ හිතන්න මේ අවුරුද්දකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වයක් අද වෙනකොට මේ රටේ තියෙන තත්ත්වයක් අපි හිතනවා චුට්ටක් හරි මොලේ තියෙන චුට්ටක් හරි අබමල් රේණුවක මේ රටේ පුරවැසියන් ගැන හැඟීමක් තියෙන පුරවැසියන් ගැන කැක්කුමක් තියෙන පාලකයෝ නම් ගිය අවුරුද්ද තුල 2022 තුල සිද්ධ වෙච්ච දෙයින් දේශපාලන පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඒ 2022 තුල සිද්ධ වුණේ මේ රටේ පුරවැසියන් මේ රටේ පාලකයන් ප්‍රතික්ෂේප කරා. මේ රටේ පාලකයන්ගේ දේශපාලන සංස්කෘතිය තවදුරටත් ඉවසා නැහැ කියන ඉතාමත්ම තද ඉතාමත්ම ශක්තිමත් පණිවිඩයක් එල්ල කළා. ඒකෙන් මේ පාලකයෝ පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඒකෙන් මොකද වුන් කරන්නේ තවත් තවත් මේ නැගීගෙන එන දේශ පුරවැසි බලය මර්ධනය කරන්න ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගන්න. කොහොමද දැන් ඉස්සර මේ දවස්වල වෙන ලොකු සාකච්ඡාවක් තමයි මොකෝ මේ අවුරුද්ද පුරාම මේ ආණ්ඩුව කරලා තියෙන එක වැඩක් තමයි ජනතාවගේ පැත්තෙන් ජනතාවගේ පීඩනය ජනතාවගේ මේ ආර්ථික කඩාවැටීම ජනතාවගේ සමාජ ආරක්ෂණය සෞඛ්‍ය අධ්‍යාපනය තුල තියෙන අද්භූත විසඳන්න නෙවෙයි මොකද්ද පාර්ලිමේන්තුවේ නිකන් සතියෙන් සතියට එන්නේ මොන වගේ යෝජනාද ජනතාව මර්ධනය කරන්න පුළුවන් වෙන නීති රීති ගේන එක තමයි මේ පාලකයන් කරන්නේ මාර්තු මාසේ ඉඳන් දඟලනවා ප්‍රතිත්‍රස්ත පනතක් කියලා එකක් ගේ ප්‍රතිත්‍රස්ත පනතක් කියලා ගේන්න හදනවා මාර්තු මාසයකට ආපු විරෝධය නිසා ඒක අකුල ගන්න වුණා දැන් ගිය සතියේ නැවත වතාවක් ප්‍රතිත්‍රස්ත පනතක් ගැසට් කරලා තියෙනවා ඒ ප්‍රතිත්‍රස්ත පනත අනුව අපි මොන විවේචනයක් ඔබ අපි කවුරු hali සංවිධානයක් මොන විවේචනයක් ආණ්ඩුවට එරෙහිව කරොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නිර්වචනය කරන්න බලය ආණ්ඩුවට ලැබෙනවා ඊට සමග පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා ඒක ගැසට් කරන්න පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න තව පනතක් ගේන්න හදනවා මේ පනත් දෙකම ගේන්නේ මොන වමනාවෙන් මේ වෙනකොට රටේ යුද්ධයක් නැහැ ත්‍රස්තවාදී හඳුනගත්ත ත්‍රස්තවාදී කල්ලියක් නැහැ. ඉතින් මොකක් වෙනුවෙන්ද මේ පනත් ගේන්නේ? ඔබ දන්නවා සමාජ මාධ්‍ය තුල ආණ්ඩු විවේචන තියෙනවා. මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ප්‍රධාන විවේචනයට පත් වෙන්නේ ආණ්ඩුව. දැන් ඒක ඉවස ගන්න බැරුව ඒක නතර කරන්න ඒක මර්ධන ඉතාමත්ම මර්ධනකාරී අතිභයානක පනතක් ගේන්න හදනවා. ඒක තුලින් ඔබට තොරතුරු ලබා ගැනීමත් තොරතුරු බෙදා ගැනීමත් ව්‍යවස්ථාව තුලින් තහවුරු කරලා තියෙන අයිතිය නැති කරන මේ ආණ්ඩු උත්සාහය. දැන් පොඩ්ඩක් හරි ඉතන පාලනයක් නම් තියෙන්නේ අද වෙනකොට ඔබ චුට්ටක් හිතන්න මේ රටේ පුරවැසියන් ඉල්ලන්නේ මේ රටේ පුරවැසියන්ගේ ප්‍රමුඛතාවය මොකද්ද? සමාජ මාධ්‍ය පාලනය කිරීමද අපේ සෞඛ්‍ය අධ්‍යාපන ආර්ථික ගැටලු විසඳන එකද? සමාජ අපේ දරුවන්ගේ අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ කියලා හිතන එකද අපේ බෙහෙත්වල ගුණාත්මකභාවය තහවුරු කරන එකද එහෙම නැත්නම් සමාජ මාධ්‍ය පාලනය කරන එකද අපිට තොරතුරු ලැබෙන එක පාලනය කරන එකද අපේ ජනතාවගේ මූලික ප්‍රමුඛතා කියලා අපි හිතන්නේ මේ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන එකත් මේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න අධ්‍යාපන ප්‍රශ්න විසඳන එක තමයි මේ මොහොතේ තියෙන ප්‍රමුඛතා නමුත් ආණ්ඩුව ඒකට නෙවෙයි ප්‍රමුඛතාවය දෙන්නේ සමාජ මාධ්‍ය පාලනය කරන පැය 24ක් ඇතුළත පනතක් ගේන්න උත්සාහ කරනවා. හරි එතකොට ආණ්ඩුවේ උවමනාව ඔබට ඉතාමත්ම පැහැදිලි විය යුතුයි. තව දුරට මේ රටේ පාලකයෝ මේ රට අවුරුදු 75ක් තිස්සේ පාලනය කරපු අය ඔබ හිතුවනම් පොඩ්ඩක් හරි ඔවුන්ට අවස්ථාවක් දිය යුතුයි කියලා නිවැරදි වෙන්න මේ ගිය අවුරුද්ද තුල වෙච්ච දේ තුලින් පාඩමක් ඉගෙනගෙන වෙනස් වෙන්න සූදානම් කියලා ඔබ හිතනවා නම් එහෙම වෙන්නේ නැහැ කියන එකට ඕන තරම් සාධක මේ කාලය තුල ඔවුන් පෙන්눔 කරමින් යනවා එතකොට ඔවුන් තවදුරටත් තාම හිතන් ඉන්නේ බලය කොහොමද ස්ථාපිත කරගන්නේ තමන්ගේ බලය වෙනුවෙන්
ඔබ දන්නවා මේ ප්‍රදේශය තුල පාස්කු ප්‍රහාරය නිසා ජීවිත කීයක් බිලිදෙන්න වුණාද කියලා ජීවිත කීයක් අදටත් මොනතරම් දුකෙන් ජීවත් වෙනවද කියලා නමුත් එහෙම එකක් වුණා එහෙම දෙයක් වුණා තමන්ගේ බලව්‍යාපෘතිය වෙනුවෙන් කරන්න සූදානම් පාලකයන්ට තව දුරටත් මම හිතන්නේ මේ රටේ ජනතාවගේ යහපැවැත්ම ජනතාවගේ දියුණුව පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛ කරගත් ආණ්ඩු හදන වමනාවක් නෙවෙයි ඕන් තුල තියෙන්නේ ඒක මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි අන්න ඒ දැනුමත් එක්ක තමයි අද මේ රටේ මේ විශාල වෙනස සිද්ධ වෙමින් යන්නේ ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි මුලින්ම කිව්වේ මේ අපි යෝජනා කරන විසඳුමේ ප්‍රධානම සහ වැදගත්ම දේ මේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. එකක් ඒක අදූෂිත විය යුතුයි. දෙක ඒක ආණ්ඩුවක් තියෙන පාලකයන්පත් වෙන්නේ රටේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මිසක් තමන්ගේ පුද්ගලික බල ව්‍යාපෘති වෙනුවෙන් නෙවෙයි කියන එක තහවුරු කරන්න. අන්න ඒක නියෝජනය කරන අලුත් දේශපාලන සංස්කෘතියක් තමයි ජාතික ජන බල වේගය නියෝජනය කරන්නේ. ඒකේ කොටස් කරුවන් ඔබ. මොකෝ එහෙම පාලනයක් අපිට ස්ථාපිත කරන්න බැහැ පුරවැසියක් වෙනස්සුන් නැත්තම්. පුරවැසියක් තමාගේ කාර්යභාරය තමාගේ වගකීම ඉෂ්ට කරේ නැත්තම් ඒ වෙනස අපිට ඇති කරන්න බෑ. එතකොට අපි මේ කොට්ටාස සභා ක්‍රමය හරහා කොට්ටාසවල ආසනවල දිස්ත්‍රික්කවල මේ පුරවැසි නායකත්වය හඳුනාගෙන යන්නේ අන්න ඒ පාලන ක්‍රමය අපිට මැතිවරණයක් දිනන එක නෙවෙයි සහෝදර සහෝදරිය අභියෝගය. ඒක අපි දිනනවා ඒක නිශ්චිතයි. දැන් වෙනකොට ඒක මම හිතන්නේ ආයෙත් තව කතා කරන්න දෙයක් නෑ. ඕන මැතිවරණයක් තියලා බලන්න අපි ආණ්ඩුවට අභියෝග කරනවා. जातिक जन बल वेगे दिन एक कथा करना अभियोग दिन बल वेगे ओंगे अरमुन अभी कोहमद आरक्षा कर अत्यावश्य हदन आंडुव आरक्षा किरी मटा ඒ හදන ආණ්ඩුව මේ කරන්න යන වැඩේ ඔබත් නියෝජනය කරන එක තමයි අපි හදන්න ඕනේ ඔබත් නියෝජනය වෙන ඔබත් හවුල් වෙන ඒ පාලනය කොහොමද අපි ඇති කරන්නේ කියන එක තමයි අපේ ලොකුම වැඩේ ඉතින් ඒක තමයි මේ කොට්ටාස සභා ආසන බල මණ්ඩල මේ සියල්ලෙන් අපි උත්සාහ කරන්නේ මොකද මතක තියාගන්න ඔබ බලයට පත් කරන්නේ පක්ෂයක් නායකයෙක් නෙවෙයි मेरा टे जनता नियोजित है क्या ने ओबे नियोजित है क्या ने ओबटा में तो ना विशाल कार्य बारे आती है ना ये नियोजित है हम हरिमागत यागान ने का ये नियोजित अंत नियोजने अंत नियोजित है अंत बालपैमा करने का ये नियोजित है अंत अधास देने का ये नियोजित है नियोजित है ये ये अतर में बालवे के සංවර්ධනය කරන එකද මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන එකද ඒ සියල්ලටම හවුල් වෙන්න ඒ සියල්ලම වෙනුවෙන් පෙනී ඉන්න ඔබටත් අයිතියක් තියෙනවා එතකොට මේ දිනවන්නේ මතක තියාගන්න පක්ෂයක්වත් පවුලක්වත් නායකයෙක්වත් නෙවෙයි සමාජයක් මේ රටේ පුරවැසියන් පිරිසක් මේ රටේ බලවේගයක් අපි බලයට ගේන්නේ අන්න ඒකේ කොටස් කරුවන් හැටියට තමයි ඔබ එන්නේ අන්න ඒක තමයි මේ රටේ වෙන ප්‍රධාන වෙනස අදූෂිත ජනතා නියෝජනයක් ඇති ජනතා සහභාගීත්වයක් ඇති පාලනයක් අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුල හදන එක ඒක තමයි අපේ ප්‍රධාන වැඩේ ඒ වැඩේට තමයි ඔබ හවුල් වෙන්නේ ඒ වැඩේ හවුල් කරුවන් හැටියට තමයි ඔබ මෙතනට පැමිණ තියෙන්නේ मुकाद्द कराने याने निश्चित वैले किया ने क्या ऐतरम क्यों होता है उधर साधरणी इच्छरम आमारु देख नहीं इच्छरम आमारु देख नहीं किया ने आप इटा आरा देखा कराने पुलवां उनो अदूषित जानता बादी पालने आप ऐतिकरक गमान में आप इतुला तिया ने में प्रतिपादित आप इमें हदन आप इमें मेवल आवेत आप �
ප්‍රතිපත්ති සම්පාදන කමිටුවත් එක්ක ජාතික විද්වත් ජාතික විද්වත් සංවිධානයේ ඒ වැඩවල සහභාගී වෙලා තමයි අපි මෙතනට ආවේ. එතකොට අපිට ප්‍රතිපත්ති හදාන්න පුළුවන්. අපිට අපේ රටේ ඉන්න අය විතරක් නෙවෙයි ජාත්‍යන්තරව ඒ හැම ශේෂ්ත්‍රයේම ඉන්න හොඳම මොලකරුවන් හොඳම ඒ දක්ෂම අය අපිට ගෙන්න ගන්න හැකියාව තියෙනවා ඕන් එක්ක අපි සම්බන්ධතා ඇති කරගෙන තියෙන්නේ. එතකොට අපිට මේ රටට සුදුසු මේ ජනත් මේ අපේ හැම ප්‍රදේශයකටම අවශ්‍ය හැම ශේෂ්ත්‍රයකට අවශ්‍ය හොඳම ප්‍රතිපත්ති හදාන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ලේසි කොටස. ප්‍රතිපත්ති හදාන්න හරිම ලේසි. අදූෂිත ජනතාවාදී දේශපාලන සංස්කෘති අක්තියන පාලනයක් ඇති කරන්න තමයි අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ මේ ආර්ථිකය හදන එකද අපේ සෞඛ්‍ය හදන එකද අපේ අධ්‍යාපන සැලසුම මොකද්ද කොහොමද ඒක මීට මේ අපේ දරුවන්ට අනාගතයක් හොඳ අනාගතයක් තහවුරු වෙන අධ්‍යාපන ක්‍රමයක් මොකද්ද ඒවා ඔක්කොම කරන්න පුළුවන් අර අභියෝග දෙක අපිට හරියට දිනා ගන්න පුළුවන් වුණා අන්න ඒ නිසා ඔබ මේ කරන වැඩේ ඔබ මේ මෙතනට ඇවිල්ලා ඔබ මේ දායක වෙන වැඩේ අවතක්සේරු කරන්න එපා අතිශයින්ම වැදගත් මේ එළඹෙන අවුරුද්ද තීරණාත්මක අවුරුද්ද මොකෝ අපි දන්නවා අනිවාර්යයෙන්ම 2024 නොවැම්බර් 19 වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති කාලය අවසන් වෙනවා ඔහුට ඊට පස්සේ ජනාධිපති හැටියට ඉන්න බෑ ඒකට ජනාධිපති වරණයක් තියන්නම වෙනවා ඊට මෙහා ඔබ දන්නවා දැනටත් පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශීය සභා මැතිවරණ මේවා ඔක්කොම තියෙන්න ඕනේ ඒවා ජනාධිපතිට ඕන වෙලාවක අද පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් උනත් කැඳවා එතකොට මේ සියල්ල හරහා අපිට අවස්ථාවක් එනවා අපිට අවශ්‍ය නියෝජනය අපිට අවශ්‍ය පාලනය මැතිවරණයක් හරහා ලබා ගන්න හැබැයි අපේ ඇත්ත වැඩ කොටස පටන් ගන්නෙ මේ මැතිවරණ වලින් පස්සේ ඉතින් ඔබ හිතන්න ඕනේ මේ අපි මේ කොට්ටාස සභා මේ අපේ ජාතික ජන බල වේගයේ මේ ව්‍යුහය හදාගෙන යන්නේ මේ මැතිවරණ දිනන්න විතරක් නෙවෙයි මැතිවරණ දිනලා අපි හදන පාලනය අපි ඉදිරිපත් කරන පාලන ක්‍රමය තුළ අපිට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේමත් දායකත්වය ලබා ගැනීම සඳහා ඉතින් ඒ නිසා අර චාම්පික සහෝදරයා කිව්වා වගේ මෙතනින් ඔබ පිටවිය යුත්තේ තවත් එක් කතාවක් තවත් එක් රැලියක් දේශපාලන රැස්වීමකට ඇවිල්ලා සහභාගී වෙලා දැන් මං ගෙදර ගිහිල්ලා ඉන්නවා කියන අදහසින්ම නෙවෙයි වැඩ තියෙනවා අපි සියලු දෙනාටම කරන්න ඔබ තව එක්කෙනෙක්ටද කතා කරන්නේ ඊළඟ රැස්වීමට තව එක්කෙනෙක්ද ගේන්නේ ඔබේ කොට්ටාස සභා රැස්වීමට එකතු වෙලා තව එක යෝජනාවක්ද ගේන්නේ ඔබ ඔබේ ප්‍රදේශයක් තුල මේ ප්‍රදේශයේ දූෂිත දේශපාලඥයන්ට නැවත ඔවුන්ට සුපුරුදු පරිදි ජනතාව රවට්ටන ඒ දේශපාලනයට ඉඩ නොතියන්න මොකද්ද ඔබ කරන්නේ මේ සියල්ලම තියන්නේ ඔබේ අතේ දැනටත් ඔබ දන්නවා ඔවුන් විශේෂයෙන් ජාතික ජන බල වේගයේ එක මෙච්චර කුලප්පු වෙලා තියෙන්නේ මෙච්චර කලබලයෙන් ඉන්නේ ඔවුන්ට සුපුරුදු පරිදි දේශපාලනය කරන්න බැරි වීම නිසා මොකද ඔවුන් තාම දන්නේ එක විදියයිනේ ඔව් ජනතාවට ඇත්ත කියලා ජනතාව එක්ක සාකච්ඡා කළා ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන ඒක නෙමෙයි ඒගොල්ලෝගේ දේශපාලන. ඔවුන් තාම හිතන්නේ ජනතාව රවට්ටලා ඡන්ද අරගෙන මොකක් හරි කරලා දිනලා ඔවුන්ගේ ව්‍යාපෘතිය කරගෙන යන්න පුළුවන් කියලා නේ හිතන් ඉන්නේ. වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව. ඔබ අන්න ඒ වෙනසට බය වෙලා තමයි මේ පාලකයෝ මේ දඟලන්නේ. ඒක හොඳ දෙයක්. ඒ හොඳ දෙයක්. ඉතින් ඒ නිසා ඔබට විශාල වගකීමක් තියෙනවා ඒ පරණ දේශපාලනයට නැවත
හිස ඔසවන්න ඉඩ නොදී ඉන්න එක. ඒ කියන්නේ ඒ ඔබේ ශක්තිය ඔබ ඒ වෙනස් දේශපාලන සංස්කෘතිය ශක්තිමත්ව නියෝජනය කරන එක තුලින් ඔවුන්ට මේ මේ ඔවුන් මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ රැවටිලි සහගත ජනතාව පහක් කොට සලකන ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතික්ෂේප කරනවා කියන එක ඔවුන්ට හැම මොහොතකම අඟවන එක තුලින් තමයි අපි මේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ අන්න ඒ සඳහා ඔබට විශාල වගකීමක් තියෙනවා ඒ සඳහා ඔබට තව තව පිරිස එකතු කිරීමේ වගකීමක් තියෙනවා ඔබ දන්නවා ජාතික ජන බල වේගයට අපි පක්ෂ හැටියට බෙදිලාත් නැහැ ජාති හැටියට බෙදිලාත් නැහැ ආගම් හැටියට මොන බෙදීමක්වත් අපිට අවශ්‍ය නැහැ ජාතික ජන බල වේදිකාව කියන්නේ අපි සියලු දෙනාම එකතු කරන වේදිකාවක් පොදු අරමුණක් සාමූහික ගමනක් වෙනුවෙන් එකතු කරන වේදිකාවක් ඉතින් ඒ නිසා ඒ පොදු ගමන ඒ සාමූහික ගමන යන්න ඔබ මේ අරගෙන තියෙන ඉතාමත් වැදගත් පියවර තව කාලයක් මේ විදියටම ශක්තිමත්ව ගෙනියන්න ඕනේ මොකෝ අපිට අපේ පරපුරට අපි සියලු දෙනාටම අත්හැරිය නොහැකි වගකීමක් අපිට ලැබිලා තියෙනවා මේ රට වෙනස් කරන එක මේ රට මේ දූෂිත දේශපාලනයෙන් නිදහස් කරන එක ඒ වගකීමෙන් අපි කාටවත් පැනලා යන්න බෑ අන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම එකතු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ඔබ මේ අද ඇත්තටම සතුටු විය යුතු මේ අවුරුද්දේ සංවත්සරය සමරන මොහොතේ ඉදිරියට තවත් නීතත් වඩා ශක්තිමත්ව ඉදිරියට එන්න මේ අපි ආරම්භ කරපු ඓතිහාසික තීරණාත්මක විප්ලවීය පරිවර්තනයේ කොටස් කරුවන් වෙන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අවසන් වෙනවා ජාතික ජන බල වේගයට ජය වේවා ඔබ සියලු දෙනාටම ජය වේවා කොහොමද ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය